අද උදයසන කාලේ එකන උදයසනට හමාරත් අතර කාලේ බෙලියත්ත පොලිස්සසමේ බලියත් අධවේගී මාර්ගයේ බෙලියත්ත පිටවීමේ දොරට ආසන්නේ එකන මිට තුන්සියක් විතර ආසන්නේ තංගල්ල පාරි වැඩි ැබි මක්සිදඋනා මේ වැඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙක් මේ වන විට මිය ගිල් තියවා. මේ වෙඩි තැබීමම් සම්බන්ධව උදෑසනත් මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරමු ලැබවා. නමුත් මේ වන විට තියෙන විමර්ශන තත්ත්වය තමයි මේ පහැදිලි කිරීමට සුදනම් වෙන්නේ. විශේෂයම මේ ඩිෆෙන්ඩර් වර්ගේ ජීප්‍රතයක් කුරුදුගා ඇතැක්ම පිසු මාර්ගයෙන් ආදක්ෂණ අධේගේ මාර්ගයට ඇතුත් වූ බව තමයි ඇතුළලි තිබෙනව තමයි දැනටනාවරණය වෙන්නේ මෙය බෙලියත්තෙන් පිට දුොරටුවෙන් පිට වෙලා තංගල්ලහරහා තගල්ල දෙසට ගමන් කරලා තියෙනවා ඒ අතරතුර යාසන්නේ පිහිටි කඩයක කඩයක්ක් ඉදිරි පිට මේ ජීප්‍රතය අතර බවට තමයි තුරතුර තියෙන්නේ ඒ අවස්ථාවේ වෙනම එ ස්ථානයට පැමිණි ස්ථානයට පැමිණි වෙනත් වාහනක පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කරලා තියනවා. මෙදී විශේෂයම උදසන අපි සඳහන්කිරමක් කරා මේ පෙට ැබීමම් සිදු කරලා තියන්නේෙ කැබරතයකින් කියලා එඒ හේතුුණේ ඒ කැබ්‍රථය මේ ඩිෆෙන්න්ඩ රතය පිට වෙනවස්ථාවේ විශෂයෙන් පිටවින් දුොරටෙන් පිට වෙනවස්ථාව කැබරතයක් පිටපසින් පිටපසින් පැමිල්ල තියෙනවා එ නිසා පිළිබඳ සැක ඇතිකර ගත්ත ඉවගේ මේ කඩේ වෙළඳ සැලේ හිටපු සේවකෙක් එතන නක්්‍ය ලබදනු පොද්ගලය කැබරතයක් කිය තොරතුර්තමයි ලබාදික තිබනේ. කෝමහරි පිළිබඳව අවදතුුටත් විමාශනය කරීමේද අනාාවර්‍යය වුණා කැබ්‍රරත්යක් නවෙ ඉකිළම කොදේ වඩ ැබ වස්ාවේ ඒයවට හිටපාය සාක්ෂි ලබාදීමේද යම්කිසි ආකාරයකට අවස්ථාව කළබල වීමක් සිදුල තියට ඇති ඒ අනුව මේ මේ තොරතුර ඒ අවස්ථාව ලැබෙර තිෙන්නේ නමුත් පසුව අනාවරණය වුණ කැබරතයක් නෙවෙයි ජීප්‍රතයක් පිජරෝවර්ගේ ජීප්‍රතයක් කියලා මේ වැඩි පීමට පමිණි පිරිස පමිල ති බෙන්නේ කියෙල. ෝමනත් ඒ එත් තවරට තිමාචන තත්වය පවතියෙන්නේ මොකද මේ වනුවට හරිට වාහනය හඳුනාගෙන නැහැ නමුත් කැබ්රතය හඳුනා ගැනීමට අපිටයුතු කළා කැබරතය පිරිස මේ විට පොලිසිය ඔවන්ගන්. ්‍රශ් කරමින් න්නවා නමු මෙතක්කේ කැබ්‍රතේ කි සම්බන්ධතාවයක් අනාවරණවීමක් නැහැ සකටයුතු ජීප්‍රතයක් තියෙනවා ඒ පිළිබඳව දැන විමචන කටයුතු සිදු කරනවා. ජීප්‍රතයෙන් බැසව පුද්ගලෙක් මේ ඩිෆෙන්න්ඩ්රේහිටිපු පුද්ගලන් හතර දෙනෙකුට වැඩ ති ති න වගේ හහිරුදුරට ෙඩ තිව ඒවිඩි ැබිම කරලාතියන්නේ ජිප්‍රතය පමිණි තව පුදගලයක බව තමයි අනවරණයන්නේ යනුවම ජිප්‍රතය අු දෙකක් වෙඩි තැබිදා භාවිතා කර බවට පොලිසිය සැක කරනවා. විශේෂයෙන් ඒ වෙඩිතැබ පවස්ථාවයි හතර දෙරෙක් වෙලන් සැල අවට මිය ගිය එක් පුද්ගලයක් හ ගත කරනල බතුවා අර ලබල පසුව තංගල ෝහලේදී. ඔහුත් මියගියා. මෙදී විශේෂම මියගිහිල්ල මියගියය එක පුද්ගලයක් සමීර මදුශංක කියලා ඔොහු අඇය සෞෘත්ති සතරක බෙන්න්ත්‍රට ප්‍රදේශයේ පදිංචිකරයෙක්. එවගේම හසිත චින්සුක කියලලා පුදගලෙක් ඔහු ඉන්දරුව ප්‍රදේ පදිංචි පුද්ගලෙක් ඒ වගේ බුද්ධි රාජපක්ෂ කියලා ඔහු කරුණෑගල් ප්‍රදේශ පදිචි පුද්ගල බටනාව ර තින. ඒවගේම චම්පික ජයිතිල්ලක කියලා ඔහු දෙමට ගොට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඒවගේම සමන්ත්‍රසන්න පෙරරා කියලා ඔහුත් කුරනෑගල ප්‍රදේ පදිංචි කරුවෙක් ගර්තමයි අනාවරණය වෙන්නේ ඉන්දරුව ප්‍රදේශයේ පදිංචිර වයි සෞරුදු හතලියක පුදගලයකි වගේම කුුණනෑගල ප්‍රදේශයේ පදිංචි ඒ එකයි කවරු තිස් හතක වගේ මෙෙමට ොඩට පදේශේ පදිංචිප ගලයිවරදදු ත තරක් සමන් පසන්න පෙරා කියන ගෙලකරුණ ඇගල පිච වු වයිවරදු හතරි අට. මේ ස්ථානයේ තිබී ටීපනස් සෑ ගිෙනිය විවල හිස් උන්ඩා කුපපු තිස්සයක් පමණ කොට්ටාචා පරාදිස්ාන්න පරක්ෂණ නිල ධරසි සරගනු ලැබවා ඒගේ මරු හත්‍රාතුමා ස්ථානයේ පරක්ෂා කරු ලැබව දැම මේ වන විට අදාල් මතදේය රැගෙනෑමට කටයුත්තු කරනවා තංගල්ල රෝහල වෙතා දාළ පරීක්ෂණ කටයුත් සඳහා දාල පශ්චාත් මරණ පරීක්ෂණ කටු සඳ. මෙතෙක් මේ වැඩිටැමිම සඳහ පැමිණි සැකරුවන් කවුද න්න හඳුනාගෙන නැහැ. ඒවගේම කුමන සම්බධතාවයක්ක ඩ කුමන ප්‍රශයක් කඩ මේ සිදුනාද කියලාවරණය වෙලත් නැහැ නමුත් මෙ ජී ප්‍රථේ ගමම්ර පිරිස් ගෞුන් ගමන් කලතින් අදදි තංගල්ල මහෙත්‍රාත් අධිකරනේ විභාගවීමට නියමීත. නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා කියලා. බො දැන්ට වස්සර දෙට පවන පෙර තංගල ප්‍රදේශයේ සිදූ මනුෂ්‍ය ාතනයකට අදාළව. ඒ මෙහි සැකකරුවන් විට මොුන් අත්තන ගොඩට පත්වෙලා පසුව ඇපමත දහශලා ඉඳලා ඔවුන් මේ අදදින්න මේ නඩුවට සාක්ෂි ලබාදීම සඳහා ගමන් කළ බවට තමයි දැනට තොරතුරු අවරණය ලා තියෙන්නේ. කොමත් මේ පිළිබඳ දර්ග විම වශනයක් කරනවා විශෂෙන්ම දකුණු පලාාතබාර. ප ි ති වරය යිසින් කණ්ඩායම් හයක් දැනට විශේෂයෙන් පත් කල තිෙනවා මුලිකෝම දකුණු පලාත පරාධ කොට්ාශය ඒවගේ තංගල් කොට්ටාශ පරාධීමමාශ නාංශේ. අයිතමතර සගල් මුලස්ථාන පොලිස් පරික්ෂ වර අර්ථතිය වම කණ්ඩායමක් දොලතිෙනවා. එවගේ බිලියත් පොලිස්ථානය තවත් කණ්ඩායම ක්‍රියාත්ම කරනවා. වත් ද ැක ර ග හමන ට විමංශන කටයුතු ක්‍ර ත්ම කරනවා. හ ව සැකරනවා ంක්ෂ කාරේක. සංවිධානත්මක අපරාලකරුවන්ගේ ක්‍රියාවක් කියන කාරණය. නමුත් මේ සඳහා මද්‍රව්‍යවල ක්ෂාකාරයක මද්‍රව සබධාවයක්ක් තියනවද විෂ මදව සබඳාවක් තියෙනවද කියලා තවදුටත් අ යනාවරණය ක ගැනීමට උත්සාහ කරනවා. නමුත් මෙතෙක් එවැනි අනවරණයවීමක් නැහැ. නමුත් අප සැකර සංවිධානත්ම ක අපරාධකරුවන්ගේ ක්‍රියාවක් කියන ද. මේ අනුව විශණ කටයුතු කරනවා මෙතෙක් අනාවරණයවීමක් නැහැ. හවද වෙඩි ැබීමට පැමිණියේ වගේම කුමන ක්ඩා අයමක් මේ වැඩි ඇැබීම මෙහිවාද කියන කාරණයසිියස් අපිව දැන්ම සබ්ස්ක්‍රයි් කරන්න